ऐतिहासिक कुडा कैबलीत हेवात मडमे तोट देवोल वंदना गमन पिलिबंद पुंची विस्तरया आरुगंबे नगरे पसुकर टिकदुरा गमन करन विट वामपसिन अपूर्व वेल्यायक दिस्वे मेम वेल्यायट पिटिन दिस्वान्ने पानम नोत पानम पत्तुआय පානමට ළඟා වී ඉන් දකුණට හැරී කුමන වනාන්තරයේ දෙසට කිලෝමීටර 17කට ආසන්න ප්‍රමාණයක් ගෙවා ඓතිහාසික දෙවොලක් වන ඔකද දෙවොලට ළඟා විය හැක කඳ කුමරුන් ඔකද මුහුද වෙරළට රන්නුරුවකින් පැමිණ ඒතැන් සිට පාගමනින් මහා වනමැදින් පැමිණෙන විටදී කඳ කුමරුන් පැමිණි රන්නුරුව දැක මිනිසුන් පිරිසක් එය බෙදා ගැනීම පිණිස ගහමරා ගැනීමට යන බව කඳ කුමරුන්ට දැනින නැවත ආපසු පැමිණ රන්නුරුව ගල් කර ඔරුව අනිත් පැත්ත ගසා නැවත කඳ කුමරුන් කතරගම් පුරයට පැමිණි බව කියවේ කඳ කුමරුන් මුහුදු වෙරළට රන්නුරුවකින් පැමිණි පසු වැදිනායකයාගේ රූබර දියණිය වූ වල්ලී හමු වී සතුටින් ඔකඳ වූයේත් මෙම ඔකඳ දෙවොල් භූමියේ බව කියවේ ඉන්පසු ඇය හා ආදරෙන් බැඳුණු ස්කන්ධ කුමරු කුමන වනය යාල වනය ඔස්සේ සෙල්ල කතරගමට පැමිණි අතර සෙල්ල කතරගමදී වල්ලී සරණ පාවාගත් බව ජනප්‍රවාදවල සඳහන් වේ එදා කඳ කුමරුවන් කතරගමට පැමිණි මාර්ගය අද බැතිමතුන් පාදයාත්‍රාව මගින් පැමිණෙන මාර්ගම බව කියවේ මස් මාංශ මත්පැන් කිලි ආදියෙන් වැළකී තේවි භක්තියෙන් මෙහි පැමිණෙන බැතිමතුන් හට කඳ සුරින්දුගේ පිහිටාරක්ෂාව ලැබෙන බව ජනප්‍රවාදයේ සඳහන් වේ රුහුණට අධිපති මුරුගන් වේලන් කන්දසාමි ස්කන්ද කුමාර එසේත් නැතිනම් කතරගම දෙවියන්ගේ බල පරාක්‍රමයේ පැතිර තිබෙන්නේ පානම ඔකද අඩවියේ යැයි විශ්වාසයේ පවති ඔකද දේවාලයේ සිට කුමන වනාන්තරය තුළට කිලෝමීටර 18ක් පමණ ගිය විට කුඩා කැබලිත්ත හේවත් මඩමෙතොට දේවාලයට ගමන් කළ හැක ඔකඳ දේවාලයේ සිට මීටර 300ක් පමණ ගිය පසු කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන දොරටුව හමු වේ. මෙහි ඇති කුමන ජාතික වනෝද්‍යානයේ කාර්යාලයෙන් අවසරගෙන කුමන ජාතික වනෝද්‍යානයට ඇතුළු විය හැක. වනෝද්‍යානය තුළ ගමන් කිරීම සඳහා ෆෝවිල් රථයක් වඩාත් සුදුසුයි. වනෝද්‍යානයේ කාර්යාලයෙන් පිටත් වී වනයේ තුළට කිලෝමීටර 10ක් පමණ ගිය විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුමන ජාතික වනෝද්‍යානයේ ඇතුළේ වනගත බංගලාවක් වන තුම්මුල්ල බංගලාව තුම්මුල්ල වැවයිනට වනට පිහිටා ඇත. කලින් දින වෙන් කරවාගෙන පැමිණිය යුතු අතර මෙම බංගලාවේ දසදෙනෙකුට පමණ එකවර නවා තැන්ගත හැක. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙවැනිම බංගලාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. එය කිරිගල් ඇබේ බංගලාව නමින් හඳුන්වන අතර එහි නවාතැන්ගත හැක්කේ 6 දෙනෙකුට පමණි. යාල ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර පිවිසුම ලෙස කුරුළු පාරාදීසය නමින් කුමන අබේ භූමිය සැලකෙන අතර රක්ෂිතයේ සිට දේවාලය දක්වා ගමන් ගන්නා මාර්ගයේ ගෝනුන් මුවන් අලින් දිවියන් කුළුහරකුන් සර්පයින් වැනි සෑම කුලයකටම අයත් වන සතුන් දක්නට ලැබේ. මෙම ගමන් මාර්ගය ඉතා දුෂ්කර වන අතර වර්ෂා කාලවලදී කුඩා කැබලිත්ත දේවාලයට ගමන් ගන්නා මාර්ගයේ ජලයෙන් යටවන බැවින් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතුය. නමුත් මෙම කාලවලදී ෆෝවිල් සපාරි රථවලින් වුවද ගමන් කිරීම අපහසු මෙන්ම අවදානම් සහිත වන්නේ වනය තුළ මාර්ග මඩ සහිත වන බැවින් හා වන සතුන් ගැවසෙන බැවිනි. මෙම අවදානම් මාර්ගයේ ඔස්සේ දේවාලයට ගමන් කිරීමේදී කුමන විල්ලුව හමුවේ. විශාල ජලද ප්‍රදේශයක් වූ මෙය විවිධ වර්ගයේ කුරුල්ලන් දහස් ගණනකගේ පාරාදීසයකි. විල්ලුවට එපිටින් ඈත වනය තුළට වන්නට පොල්ගස් කිහිපයක් පෙනේ. කුමන ගමේ පැරණි ජනාවාසයක් තිබූ අතර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ එම ජනතාව ගම්ගෙන් අතැර දමා ගිය බව පැවසේ. මෙම විල්ලුව පසුකර ටික දුරක් ගිය විට කුඩා කැබලිත හෙවත් මඩමෙතොට දේවාලය හමුවේ. අතීතයේ කුමන වනෝද්‍යානය තුළ සිටි ගොවි ජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමන ගම්මානයට තරමක් නුදුරින් පිහිටි කුඹුක්කන් ඔය අසල බකිනි ගහක් තෝරාගෙන තිබුණි. තම ජීවිතයේ සෑම කටයුත්තකදීම මෙම බකිනි ගහ අසලට පැමිණ කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍ය සිරිත විය. ඔකඳ දේවාලයට යාමට විශාල දුරක් පවතින නිසා තමන්ගේ පිහිට ආරක්ෂාවට
කතරගම දෙවිඳුන් මෙම බකිණිගහට වඩින බව එම ජනතාවගේ දැඩි විශ්වාසයක් පවති බව කියවේ. පසුකාලීනව මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තනා ඇත. කුඩා කැබලිත හේවත් මඩමිතොට දේවාලය ලෙස හඳුන්වනු ලබන්නේ මෙම බකිණිගහ පිහිටා තිබූ ස්ථානයයි විශ්වාස කෙරේ. අද මෙම ස්ථානයට බෞද්ධ ජනයා, දෙමළ හින්දු ජනයා සහ වැදි ජනයා ගොවිතැනේදී ගමනක බිමනකදී බාරහාර වීමට, කතරගම දෙවියන් සිහිපත් කර දේවාශිර්වාදය ලබා ගැනීමට දුරබැහැර ප්‍රදේශවලින් පැතුමතු පැමිණෙති. එදා ස්කන්ද කුමරු ඔකඳ මුහුදු වෙරළට රන්වරුවකින් පැමිණ මල්ලි අම්මා සමගින් කතරගමට ගියේද මේ වනයේ මැද්දේ කියා ජනප්‍රවාදවල සඳහන් වේ. එදා ස්කන්ද කුමරුවන් ඔකඳ සිට කතරගම භූමියට පැමිණි මාර්ගය අද බැතිමතුන් පාදයාත්‍රාව මගින් කතරගමට පැමිණෙන මාර්ගයම බව සඳහන් වේ. පාදයාත්‍රාවේ එන බැතිමතුන් ඇතැම් දිනවල රාත්‍රිය ගත කිරීම සඳහා යොදා ගන්නේ මෙම මඩමෙතොට දේවාලය හෙවත් කුඩා කැබලිත දේවාලය යවඩ ප්‍රදේශයයි. මඩමෙතොට දේවාලයේ සිට මහා කැබලිත හෙවත් සියඹලා දේවාලයට කිලෝමීටර 33ක පමණ දුරක් පවතී. කතරගම දෙවියන් මෙම ස්ථානයේ විශාල සියඹලා ගසක වැඩ සිටි බවත්, එම සියඹලා ගස අදවන විට බැතිමතුන්ගේ ක්‍රියාකාරකම් නිසා විනාශ වී ඇති බවත් පැවසේ. කුමර රක්ෂිතේ කුඹුක්කන්නෝයි මායින් කර හෙක්ටයාර 35,665ක වපසරියක පිහිටා ඇති අතර රක්ෂිතේ තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය, නෙළුම්පත් පොකුණ, බඹරගස් තලාව, බෝවත්ත සහ බුදුබෑව යන පෞරාණික වටිනාකම් සහිත ස්ථාන පිහිටා තිබී ඇති අතර මේ වන විට ඉතිරිව ඇත්තේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය පමණකි. ඉදිරියේදී මෙවැනි වීඩියෝ තුළින් දැනුම ලබා ගැනීම සඳහා අප හාස් එක්වන්න. ඔබට සුබ දවසක්.